පිංගතුනි මතක තියාගන්න, මේ කාලේ පිංකරණේ නිවන් දැකීම කෙසේ වෙතත් පිංකරණේක ලේසිද අමාරුද? ඒක උනේ මේ නිසා පින්වත්නි, ඒ තමයි කෙලෙස් බහුල කාලයක්, මිනිසු ඉරිසියාවෙන් හැකිලිලා ගිය කාලයක්, සහෝදරයෙකුට සහෝදරෙක් ඉරිසියයි, බිරිඳට ස්වාමියා ඉරිසියයි, ස්වාමියාට බිරිඳ ඉරිසියයි, දරුවෝ දෙමව්පියන් ඉරිසියයි, දෙමව්පිය දරුවන් ඉරිසියයි, සමහර වෙලාවට යාළුවෝ යාළුවන් ඉරිසියයි, සමහර තැන්වල ගුරුවරු ශිෂ්‍යයන් ඉරිසියයි, ශිෂ්‍යයෝ ගුරුවරුන් ඉරිසියයි. රාගයෙන් ද්වේෂයෙන් එකට එක කිරීමෙන් එකා පරයා අනේකා නැගී සිටීමට තියෙන ආසාවෙන් මිනිස්සු කුහක වෙලා තියෙනවා. කෙලෙස් වැඩි කාලයක් මිනිසුන්ගේ ආයුෂ අඩු කාලයක ගුණධර්ම වේලිලා, ගුණධර්ම ඉරිතලලා. මට කියන්න පින්වතුනි, මේ කාරණාවට උත්තරයක් පොළොව තෙත් වෙලා තියෙනකොටද පොළොව හරන්ට ලේසි, පොළොව වේලිලා තියෙනකොටද? බුදුවරු පහළ වෙනවා කියන්නේ බුද්ධානුභාවයෙන් මේ ලෝකේ තෙත් කරනවා. ඒ කාලෙට ලේසි. දැන් මේ යුගයේ කෙලිස් බරිත වෙලා පොළොව වේලිලා, දැන් වලක් අනින එක අමාරුද ලේසිද? අමාරුයි. හැබැයි තව එක විශේෂයක් තියෙනවා. මොකක්ද ඒ විශේෂය? වැස්ස වහින තෙත කාලෙක ලිඳක් කැණුවොත් එහෙම වතුර ඉක්මන්න පිරෙනවද නැද්ද? පිරෙනවා. හැබැයි පෑවුවොත් ඒ වලට මොකද වෙන්නේ? හිඳෙනවා. ඇයි ඒ? අර වැස්සේ දියසීරාවට තමයි ලිඳ පිරිලා තියෙන්නේ. පායන කාලේ අමාරුවෙන් හරි ලිඳක් කැනලා උල්පතක් පාදා ගත්තොත් ඒ උල්පතේ වතුර පායන කාලෙටත් තියෙනවා, වැස්ස කාලෙටත් තියෙනවා. මේ කාලේ උපද්දවා ගන්න ಗುಣ බුදුවරු ළඟත් තියෙනවා. දැන් මෙහෙම අත්හරිනවනම් අද වාගේ කාලෙකත් මෙහෙම ඉඳගෙන බණ අහනවනම් අද කාලේ ජීවිතේ අත්හරිනවනම් අද කාලේ දන් දෙන්න මෙච්චර ආසනම් බණ අහන්න ආසනම් කෙලිස් දුරු කරන්න අද කාලෙත් ආසනම් අමාරු වුණාට රහතුන් ළඟ බුදුරජාණන් වහන්සේ ළඟ එයා කොහොමටත් අත්හරිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සුසැඳි ඒ සුන්දර බුදුරජාන් වහන්සේගේ රූපශ්‍රිය දැක්කට පස්සේ සියල්ල අමතක වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන් මිහිරි ඒ දහම් පද අහනකොට ඔක්කොම අමතක වෙනවා. මේ පින් පුරෝපු ඒවා, මේ අමාරුවෙන් කරගත්ත පින්, කරදර මැද කරගත්ත පින්, ඒ සියල්ල එක තැන විපාක දෙනවා. ඒ නිසා කරදර ගොඩේ අමාරුකම් මැද කරන පින ගැන සතුටු වෙන්න, ගොඩාක් සතුටු වෙන්න. මේ පින, අද මේ රැස් කරගත්ත පින කවදා හරි ඔබගේ ඔය දුක නැති කරනවාමයි. ආය අඬන්න දෙන්නේ නැහැ. එක පිනෙන් කරන්න. ආය ගුටි පැට කාගෙන දහ දුක් විඳින්න දෙන්නේ නැහැ මේ පිනෙන්. එක පිනෙන් කරන්න. ඔබ මේ පින කරනකොට මුහුණ දුන්නේ යම් බාධාවකටද, මේ පින විසින් ওই බාධාව නැසනවාමයි. එක කරන්නේ පිනේ විපාකෙන්. හොඳට මතක තියාගන්න, මේ වගේ බලවත් පින් කරනකොට බාධාව එන්නේ එක්කෝ රාගෙන්, එක්කෝ ද්වේෂයෙන්, එක්කෝ මෝහයෙන්. ඉතින් මේ පිනේ විපාකය නිවන දක්වා යනවනම් එයාගේ කෙලෙස් නැසෙනවා කියන්නේ මොකද්ද? රාගයම නැසෙනවා, ද්වේෂයම නැසෙනවා, මෝහයම නැසෙනවා. ඒ නිසා කරදර එන්න එන්න කුසලී කරන්න ඕන, බාධා එන්න එන්න මේ ඒ කුසලී කරන්න ඕන, පින කරන්න ඕන. ඒ පිනේ විපාක විසින් තමන්ට බාධා කරන කෙලෙස්ම නැසලා දාන්න. පින් කරනකොට